පසුගියදා වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අම්පාරේ මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ නොපසුබට උත්සාහයෙන් ඉහළට ආ ජීවිත කතාව ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් හටගෙන තිබෙනවා. නැගෙනහිර පළාතේ දිළිඳු පවුලක ඉපදුණු ඔහුට පාසැල් යාමට පවා නොහැකි වූ නමුත් ඔහු පසු කලෙක විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත්තා. දුෂ්කර දිවිය ගෙවූ සමයේ කාලයක් හෝටලයක පිඟන් හීදු බවත් තවත් කාලයක් කම්කරුවෙකු ලෙස තැන තැන කුලී වැඩ කළ බවත් ඔහු කියා තිබෙනවා. පොඩි නෝනා සහ තිස්ස දිසානායක යුවළගේ දරු සය දෙනෙකුගෙන් යුත් කැදැල්ලේ උපන් විමලවීර දිසානායක ඉගෙන ගන්නට ගියේ කෑගල්ලේ මාදේයාව කනිෂ්ඨ විද්‍යාලයට. නමුත් ආර්ථික අපහසුකම් නිසා ඔහුට වැඩිදුර අධ්‍යාපනය ලබන්නට බැරි වුණා. හයේ පන්තියෙන් දිසානායකගේ පාසල් ගමන අවසන් වුණා. පසුව කුලියක් හොය හොයා හැම තැනකම ඇවිද්ද ඔහු හරකුන්ට තනකොළ කපලා දුන් බවත් නිවසක් හදන්න සිමෙන්ති අනලා අත්උදව් දුන් බවත් කියා තිබෙනවා. හෝටල්වල පිඟන් සේදීම දරපැලීම වැනි දේ කර ඔහු පවුලට සවියක් වෙන්නට උත්සාහ කර තිබෙනවා. අන්තිමේදී කෑගල්ල අතහැරලා මේ දරු පවුලම අම්පාරේ නිවුගුණ ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබෙනවා. ඒ කාලේ හිඟුරාණ සීනි සමාගම ආරම්භ කර තිබූ නිසා බොහෝ දෙනෙකුට කුලී වැඩ තිබූ බවත් ඔහු එයට සම්බන්ධ වූ බවත් පැවසෙනවා. වයස අවුරුදු 16ක් වෙද්දී හිඟුරාණ සීනි සමාගමේ කම්කරුවෙකු ලෙසින් රැකියාවට එකතු වෙන ඔහුට නිවුගුණ සිට දීඝවාපියට යනකම් කිලෝමීටර් 15ක් විතර උදැල්ලත් කරේ තියන් පයින් යන්න වූ බවක් පැවසෙනවා. මේ සියල්ල මැද මේ තරුණයා තමන්ට ලැබෙන හැම විවේකයකදීම කරන්නේ කියවන එක. අතට හසු වෙන හැම පත්තරයකම තිබෙන මරණ දැන්වීමේ සිට සෑම දෙයක්ම දිගින් දිගටම කියවන එක පුරුද්දක් වෙලා තිබුණි. මෙහෙම යද්දී ඩීමන් ආනන්දගේ 175 නවකතාවේ සිට මහා වංශයේ දක්වා පොත්පත් රැසක් ඔහු කියවා අවසන් කර තිබුණා. දැන් නම් ඔළුවට බරක් දැනෙනවා කියා දිනක් ඔහුට සිතුණා. ඒක නිසා මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න ඕන කියා සිතා එයට සූදානම් වන්නට වුණා. සාමාන්‍ය පෙළ විභාගයට මාස 3යි තියෙන්නේ. විෂය නිර්දේශය සොයාගෙන ඊට අදාළ පොත්පත් බොහෝම අපහසුවෙන් පුස්තකාලවලින් සොයාගත්තා. දැන් උග්ගස් පාත්ති අස්සේ උදලුගාන ගමන් ලැබෙන මද විවේකයේදී දිසානායක කරන්නේ පොත් පාඩම් කරන එක. සමහර දවස්වල රැට උක්වගාවත් මුර කරන්නත් සිද්ධ වෙනවා. ඒ දවස්වල ඔහු කුප්පි ලාම්පුවක් තියාගෙන දිගින් දිගටම පොත් කියවනවා. මේ විදිහට මාස 3ක් මහන්සි වෙලා පොත්පත් කියවන්නට වුණා. අන්තිමේදී විභාගයට පෙනී සිටියා. ප්‍රතිඵල ආවා. සම්මාන 4ක් එක්ක විෂයන් 7ක් සමත් වෙලා තිබුණා. ඒත් අංක ගණිතේ ෆේල් වෙලා තිබ්බා. නැවතත් ඔහු අංක ගණිතයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. එනිසා විභාගයට මාසයක් තියෙද්දී රැකියාවෙන් නිවාඩු දමා කෑගල්ලේ මිතුරෙකුගේ මවක් සොයා යනවා. ඇය ගුරුවරියක් නොවුනත් අංක ගණිතය හොඳින් කියා දෙනවා. අන්තිමේදී දිසානායක සම්මාන සාමාර්ථයක් සමග ගණිතය සමත් වෙනවා. එදා පටන් රැකියාවන් වලට අයදුම්පත් දානවා. ඒත් වැඩක් උනේ නැහැ. අවසානයේ අම්පාරේ සිටි ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් ළඟට ගිහින් රැකියාවක් ඉල්ලා සිටිනවා. තමුසේ ශ්‍රී ලංකාකාරී තමුසිට රස්සාවක් දෙන්න බැහැ යනුවෙන් ඔහු ගෝරනාඩු කරනවා. හරියන්නේ නැහැ. උසස් පෙළත් කොහොම හරි ලියන්න ඕන කියා සිතූ මේ උත්සාහවන්ත තරුණයා ඉතා අපහසුවෙන් රුපියල් 35ක් ඒ සඳහා සොයාගන්නවා. විභාගයට තියෙන්නේ මාස 3යි. කොහොම හරි විෂය නිර්දේශය හොයාගන්නවා. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය පොත්පත් ටික හොයාගන්න වෙහෙසෙනවා. දේශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ටාචාරය මේ සඳහා ඔහු තෝරාගන්නවා. අවසානයේදී පාඩම් කරන්න පටන් ගන්නවා. නිදි වරාගෙන පාඩම් කරනවා. පෙරමෙන් ගිනියම් අවු කූටකේ උග්ගස් අතර සිට පොත් පාඩම් කරනවා.
තමන්ට නියමිත උක් වගාවේ වැඩ කොටස ඉක්මනින් අවසන් කර පැත්තකට වෙලා පොත් කියවනවා. මේ ආකාරයෙන් බොහෝ මහන්සි වෙලා පාඩම් කළා. විභාගෙට මූණ දුන්නා. අන්තිමේදී විභාගයේ ප්‍රතිඵලෙනකම් පවුලේ උදවිය වගේම මිතුරන්ද මඟ බලාගෙන හිටියා. ඔන්න ප්‍රතිඵල ආවා. කාගෙත් බලාපොරොත්තු ඉහළ දමමින් දිසානායක ලංකාවේ ඕනෑම සරසවියකට ඇතුළත් වීමට හැකිවනසේ උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වෙලා තිබුණා. වසර ගණනාවක් ගුරුවරුන් රැසකගෙන් ක්‍රමානුකූලව ඉගෙනගෙන විභාගය යන්තමින් හෝ සමත් නොවන බොහෝ දෙනෙක් සිටිනවා. නමුත් දිසානායක මේ හපංකම කළේ මාස 3ක් කිසිම ගුරුවරයෙක් නොමැතිව තනියම පාඩම් කරලා. ඔහු අන්තිමේදී විශ්වවිද්‍යාලයට ඇතුළුවීම සඳහා අයදුම් පතක් යොමු කරනවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලිපියක් ලැබුණා. ඔහු ඒ සඳහා සූදානම් වුණා. නමුත් ඊට සතියකින් පසු ලැබුණු තවත් ලිපියකින් ඔහුගේ හිතේ තිබුණු බලාපොරොත්තු බිඳ වැටුණා. ඒ වසර 5ක පාසල් තොරතුරු ඉල්ලා එවා තිබූ ලිපිය. 6 පන්තියෙන් පස්සේ පාසල් නොගිය මේ තරුණයා කෙසේනම් පාසල් තොරතුරු ලබා දෙන්නද? දැන් ඔහුට සරසවි සිහිනය බිඳ වැටෙන්නට වුණා. ඒ නිසා මේ පිළිබඳව එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ස්ටැන්ලි කල්පගේ මහතාට තම දුක් ගැනවිල්ල පෞද්ගලික අභියාචනාවක් මගින් දැනුම් දෙන්නට වුණා. මේ උත්සාහවන්ත තරුණයාගේ අභියාචනාව දුටු ස්ටැන්ලි කල්පගේ මහතාගේ සිතේ දැඩි අනුකම්පාවක් ඇති වුණා. එම වැකිය එම වසරට පමණක් තාවකාලිකව අත්හිටුවා කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් වශයෙන් මේ තරුණයා බඳවාගත්තා. ඒ කාලේ ශිෂ්‍ය අරගල වලින් විශ්වවිද්‍යාල වැසී යන්නට වුණා. 1987 සිට 90 දක්වා වසර 3ක් මේ අරගල නිසා විශ්වවිද්‍යාල වසා දැමුවා. ඒ කාලේ පණ බේරා ගන්නට දැඩි වෙහෙසක් ගන්නට දිසානායකට සිද්ධ වුණා. උග්ගස් අස්සේ දක්ෂ කම්කරුවෙක් වෙලා හිටිය දිසානායක දැන් විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන චරිතයක්. ඒ නිසා ඔහු ශිෂ්‍ය සංගමේ ලේකම් ධූරයටත් විටක මෙම තරුණයා පත් වුණා. ඒ කාලේ විශ්වවිද්‍යාල විභාගවලින් අසමත් වුණත් මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම් නතර කරනවා. ඒ නිසා මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මගින් සාකච්ඡා කරලා අසමත් අයට එම මුදල් නැවත ලබා දෙන්නත් නොගෙවූ හිඟ මුදල් නැවත ගෙවන්නත් කටයුතු සකස් කරගත්තා. ඊට අමතරව පුස්තකාල ගැටලු, ආපන ශාලා ගැටලු, ආහාර ගැටලු විසඳන්න මම කටයුතු කළා. ඒවා කළේ කවුද කියලා අද සිසුන් දන්නේ නැති වුණත් ඒවා භුක්ති විඳිනවා දැක්කම මට සතුටක් ඇති වෙනවා. විමල වීර දිසානායකයන් සිය අතීතය ආවර්ජනය කරන්නේ එලෙසයි. කොළඹ විශ්වවිද්‍යාලයේ වසර 7ක දිගු කාලයකින් පිටවෙන්නේ ගෞරව උපාධිධාරියෙකු ලෙස. ඉන්පසුව අම්පාර වීරගොඩ සම්මුපකාර සමිතියේ සාමාන්‍ය අධිකාරීවරයා බවට පත්වන දිසානායකයන්ගේ ජීවිතයේ අලුත් ගමනක් ඉන්පසු ආරම්භ වෙනවා. 6 පන්තියෙන් පාසලට ආයුබෝවන් කියූ දිසානායක නැවත පාසලට පිවිසෙනවා. ඒ අම්පාර DSේනානායක ජාතික පාසලේ දේශපාලන විද්‍යා ගුරුවරයෙක් ලෙසින් 1993 වසරේදී. කඩා වැටුණු ගුරු සංවිධාන පණගන්වා ගුරු සටනට පණ පොවමින් ඔහු ගුරුවරුන්ට ජයග්‍රහණයන් රැසක් දිනා දෙන්නට සමත් වෙනවා. දමන ප්‍රාදේශීය සභාවට 94 වසරේදී තරඟ වදිමින් එහි විපක්ෂ නායකවරයා බවටද පත් වෙනවා. 98 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද සාර්ථකව නිම කළේ 6 පන්තියෙන් පාසලට ආයුබෝවන් කියූ විමල වීර දිසානායක නම් මෙම අපූරු චරිතය. 2000 වසරේ පැවති මහා මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් දිගා මඩුල්ලේ අපේක්ෂකයෙකු ලෙස ඔහු ඉදිරිපත් වෙනවා. ඒ මොහොතේ ඔහු අත තිබෙන්නේ රුපියල් 300ක් පමණයි. නමුත් හිත මිතුරෙකුගෙන් ආධාර උපකාරයේ මත අම්පාරේ දේශපාලන පතාක යෝධයන් පරදා ජයගෙන පාර්ලිමේන්තුවට යෑමට තරම් ඔහු වාසනාවන්තයෙක් වෙනවා. නැවතත් 2008 වසරේදී වැඩිම මනාපයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වෙනවා. එහිදී නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන, ඉඩම්, ප්‍රවාහන සහ සංස්කෘතික අමාත්‍ය ධූරයද ලැබුණේ ඔහුටයි.
යුද්ධයෙන් වැනසීගිය නැගෙනහිර අධ්‍යාපනයේ සුක්කානම හිමි වූයේ එදා උග්ගස් අතර පස් දැමූ කොණ්ඩේබකුටු කම්කරුවයි. එදා මාදෙයියාව විදුහලෙන් හයෙන් ඉවත්ව හෝටල්වල දරපලා පිඟන් සේදූ කොළු ගැටයා. එතැන් සිට යුද්ධයෙන් විනාශ වූ නැගෙනහිර පාසැල් නැවත ගොඩනගන්නට වුණා. වැසීගිය පාසැල් නැවත ආරම්භ කරන්නට වුණා. සිසු දරුවන්ගේ මොළගෙඩි කා නොදමන යහපත් අධ්‍යාපනයක් ගොඩනංවන්නට යහපත් අධ්‍යාපනය නම් වැඩසටහන ආරම්භ කළා. පළාත් අතරින් අවසාන තැනට තිබුණු නැගෙනහිර පළාතේ අධ්‍යාපනය ඉදිරියට ගෙන එන්නට කටයුතු කළා. 2013 වසරේදී නැගෙනහිර පළාත් සභාවට තේරීපත්ව එම අවස්ථාවේ පෙර ලැබූ ඇමතිකම් ගොන්න හිමිකර ගැනීමට සමත්කම් දක්වන්නේත් දිසානායකයන්. කිසිදා බස් රථයක් ධාවනයේ නොවුන අති දුෂ්කර ගම්මාන රැසකට මාර්ග සකසා ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. කූපි ලාම්පු එළියෙන් රැය පහන් කළ ජනයාට අන්ධකාරය දුරු කරන්නට විදුලිය ලබා දුන්නා. අධ්‍යාපනයේ පමණක් නොවේ සෞඛ්‍ය ඇතුළු සෑම අංශයක්ම ජනයාට කළ හැකි උපරිම සහය දුන්නේ දිනකට පැය 18ක් පමණ වැඩ කරමින්. අසරණ ජනයාගේ දුක් වේදනාව දුටු සෑම මොහොතේම සාක්වේ තිබෙන මුදල පරිත්‍යාග කරන්නට තරම් නිර්ලෝභී වුණා. අකුරු කරන්නට පොත්පත් නැති දරුවන්ට තම වැටුපෙන් නිතර දෙවේලේ පොත්පත් තරම් දුන්නා. අතීතයේ තමන් පොත්පත් නැතිව පාසල් යාමට නොහැකිව දුක් විඳි අයුරු නිරන්තරයෙන්ම මතකයට නැගුණා. ඇමතිකමේ බලය උපයෝගී කොට නොගෙන කිසි කලෙක මුදලක් උපයන්නට නොගිය මේ අපූරු මිනිසා දේශපාලන මඩගොහරුවේ උඩුගම් බලා පිහිනන්නට වුණා. ඒ නිසා කිසි කලෙක ඇතැම් දේශපාලකයන් මෙන් මුදලට රැකියා විකුණන්න ගියේ නැහැ. ඉඩම් ඇමති වුණත් ඉඩකඩම් ගන්න ගියේ නැහැ. සමහර මැති ඇමතිවරුන් වෙනුවෙන් වැව් තාවුල්ලක වෙරළ තීරවල්වල හෝටල් හදන්න ගියේ නැහැ. විමලවීර දිසානායකයන් රුපියල් සතවලට තම දේශපාලනාත්මය පාවා නොදුන් මේ සොඳුරු මිනිසා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුව රස ගන්වමින් අපූරු කතා කියන්නෙක්, සාහිත්‍ය කරුණු ගෙන එමින් උපහාසාත්මක කතා මවන්නෙක්, ඇමතිකම් තනතුරු පසුපස නොගොස් මේ උත්සාහවන්තයා රාජ්‍ය අමාත්‍ය ධූරයේ දියුරුම් දෙන්නේ දිගාමඩුලු ජනතාවට නව බලාපොරොත්තුවක්ද සමගින්. ඉතින් ඒ එතුමාගේ ජීවිත කතාව. ඔබට, ඔබේ දරුවාට එතුමාගේ චරිතය තුළින් ගත හැකි දේවල් බොහෝ තිබෙනවා. ඉතින් දේශපාලන මඩගොහරුවේ පාට පක්ෂ ભેද නොතකා කාටත් ආදර්ශයක් දෙමින් ජනතාව වෙනුවෙන් සේවය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය තවදුරටත් එතුමන්ට ලැබේවායි කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.